මේ ඔක්තෝම්බර් මාසෙ මුල් සතිය. රෑට සීතල වුණාට තාමත් අපිට අවුව තියෙනවා හොඳටම දවල් කාලෙට. ඒ නිසා අපේ එළවලු වගාවට තාම මුකුත් වෙලා නැහැ. ඉතින් අපි යමු බලන්න අද මොනවද මට උයන්න ගන්න පුළුවන් කියලා. වම්බටු කියන්නේ ඉතින් මං ආස කෑමක්. හරිම සතුටුයි වම්බටු ගොඩාක් කඩා ගන්න පුළුවන් වුණා අද දවසේ. බිමටම නැදි. මේ ගහේ ගොඩක් තියෙනවා. එකයි ගොඩක් බ. මේ අපේ දඹල වැල ඇත්තටම ගොඩාක් ආසාවෙ හිටිය දඹල හැදේ කියලා. ඒත් ඉතින් දැන් ටික ටික සීතල වෙන නිසා දඹල හැදෙන්න වෙලාව මදි වෙයි කියලා හිතෙනවා. බලමු නේද ඉතින් ඉක්මනට මල් ඇවිත් දඹල පොඩි කරලක් හරි හැදේ කියලා ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ කැරට් අල ගලවන්න හිතුව හරි චූටිනේ වුණට තියෙනවනේ. තව කල්ල ඕනේ. තව හැදෙනවද? යා තව හැදෙනවා. මේ මාසේ අග්ගෝ ඉතනකොට. ඕ look at that. ඒක නම් ලොකුවටම තියෙනවා. නේ මේ? මේ කැරට් අලේ ගොඩක් ලොකුවට තියෙනවා. කොල ගන්න පුළුවන්. දිකටම තියෙනවා. ෂොක් එකට තියෙනවනේ. හ්ම්. ඈ. මම්මෝ. ඔව්. කන්න. කැඩුනා. තනත් එක්ක. ඔක්කේ. මේ බලන්නකෝ අපේ චූටි කැරට් අල. අද අපිට ඩිනර් එකට එන්න කියලා තිබුණා. ඉතින් අපිට හිතුණා අපේ වත්තේ එළවලු තියෙන නිසා එළවලු ටිකක් එකතු කරලා එළවලු බාස්කට් එකක් හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මම ඒක හදාගන්නේ කියලා. මං හිතන්නේ අපේ වත්තේ ඉතින් එකතු කරගත්තොත් එළවලු වර්ග 5ක් විතර 5ක් 6ක් විතර එකතු කරගෙන බාස්කට් එකට දාගන්න පුළුවන් ඒ. මං කංකෝ මිටියකුත් හොඳට හදාගත්තා. ඊට පස්සේ කැරට් තියෙනවා, බීට් තියෙනවා, මං හිතන්නේ කියුකම්බර් තියෙනවා. ඔව් මේ එයාලට දෙන්න තක්කාලි ගෙඩි දෙකකුත් කැඩුවා. ඊට තව කියුකම්බර් ගෙඩියක් තිබුණා. අපි එහෙනම් එළවලු බාස්කට් එක හදමු මාත් එක්ක. ඉතින් මම මෙහෙම තමයි දෙන්නෙකුට හරියන්න එළවලු බාස්කට් එක හදාගත්තේ.
මම දන්නවා අපි අද ගෙන බිම්මල් ගාලික් සුදු ලුණු මංගට පැකට් එකක් ගත්තා ඊස්සේ හස්බන්ඩ් රඹුටන් ගෙනල්ලා තිබුණා හොඳට තිබෙන හොඳට තියෙනවා රඹුටන් කොහේ ඉඳන්ද දන්නේ මේ රඹුටන් තියෙන්නේ ගහලා නැ මං හිතන්නේ තායිලන්ඩ් හරි ෆිලිපීන් වලින් හරි වෙන්න ඇති ෂෝක් එකට තියෙනවනේ කලා බලමු ඊට පස්සේ ඉඟුරු මොනවද මේවා පීනට්ස් ඊට පස්සේ පරිප්පු එකක් ගෙනල්ලා තියෙනවා ඊට පස්සේ ලොකුවට පැපොල් ගෙඩියක් තියෙනත් මේ ජැක් මැකර මේ මාළුව මම පස්සේ දැන් මේක හොදලාම අතුලට දානවා ඊළඟට වල මේ මාළුව දන්නවද මේක මගේ කෑස කෑමක් වැව් මාළු නේ තිලාපියා එක තිලාපියා මට පෙන්නන්න බැරි වුණා ඉතින් ඒෂියන් මාකට් එකෙන් මට හම්බ වුණා රසවත් වගේම ගුණවත් තිබ්බටු මේක වුණා ඩොලර් 5.11ක් විතර ඉතින් අපි බලමු මං කොහොමද තිබ්බටු මැල්ලුමක් හදාගන්නේ කියලා ඉස්සරෝම කහ ටිකක් දාලා තිබ්බටු ටික හොඳට තම්බ ගන්න ඕන ඊට පස්සේ තෙම්පරාදුවට ඕනේව ලෑස්ති කරගම්මු මේකට ඕන වෙනවා ලූණු සුදු ලූණු ඊට පස්සේ කරපිංචා සහ අබ සුවල්පයක් ඊට පස්සේ පොල් වලට කහයි ලුණුයි දාලා ඔයාලා කැමති නම් කොච්චි කරලකුත් එකතු කරලා හොඳට අඹරලා ගන්න ඕන ඊට පස්සේ කැමති නම් කූනිස්සු හරි හාල් මැස්සු හරි එකතු කරගන්න පුළුවන් මම කැමති කූනිස්ස දාලා කන්න මට හිතෙනවා මේ විදියට ගොඩක් රසයි කියලා. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ තඹ ගත්ත තිබ්බටු දැන් මෙහෙම කරාම මේක පොඩි වෙනවා. ඉතින් අපි දැන් මේක හොඳට පොඩි කරගමු. රෝම අබ ටික තෙරට දාගන්න දැන් අබ හොඳට බැදගෙන එනකොට ලුණු සුදු ලුණු ඊට පස්සේ කරපිංචා දාන්න පස්සේ මේකට කුණිස ටිකක් එකතු කරගන්න. ඔය අතර මම මේ පොල් ටික කොටා ගන්න හදන්නේ. පොල් ටික දාලා ඊට පස්සේ කොච්චි කරලා දාගන්න. පස්සේ හොඳට මේක කොටා. එහෙම තමයි මම කොටාගත්තේ. දැන් අපි මිශ්‍රණය
මේ ටෙම්පරාදුවට දා ගන්න ඕනේ. කූණිස්ස ටික හොඳට බැදිලා තියෙන්නේ. අතකොට දැන් කරන්න තියෙන්නේ පොල් ටික මේක දාන්න. මේක හොඳට ටෙම්පරාදු කර ගන්න ඕනේ. තිබ්බටු ටික මේකට එකතු කර ගන්න ඕනේ. මෙහෙම තමා තිබ්බටු නැල්ලුම තියෙන්නේ. එහෙනම් ඉතින් අපි චිකන් කරි එකක් එක්ක මේක කමු. ඔහම තමයි ඉතින් මම රසවත් වගේම ගුණදායක තිබ්බටු මැල්ලුමක් එක්ක ලන්ච් එක ගත්තේ. ඉතින් අපි ආපහු ලබන සතියේ හම්බෙමු. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. බයි.